උපයන්නේ මේ අභියෝගයට මේ රට මුහුණ දීලා තියෙන මේ අපි විතරක් නෙමෙයි ලෝකේ රටවල් 212ක ව්‍යාප්ත වෙලා තියෙන COVID-19 නිසා අද ලෝකාර්ථිකයට වෙලා තියෙන බලපෑම මේව පුරෝගතණයන් තිනෝ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශ කළා ලෝකේ රටවල් ඒ සමහර දැන් ජර්මනිය වගේ රටවල් ඒගොල්ලන්ගේ තිබ්බ සංචිත වලින් මුදල් මේ සංසරණයට ඉදිරිපත් කළා තමයි කලමනාකරණය කරත් ඒ රටේ තිබෙන්නව ආනේ නැ අපිට දැන් මේ ආණ්ඩුවේ පාලනේ බලයට අතට ගන්න පෙර මේ රටේ ආනයන අපේන වෙළඳාම අතර වෙනස කීයද වර්ෂයකට ඩොලර් බිලියන 20ක් අපි වැය කරන්න ඕනේ සීළු ආනයනයන් සඳහා අපේ සීළු අපනයන ආදායම ඩොලර් බිලියන 10.5ක් 11ක් වෙන්නේ දල වශයෙන් ඩොලර් බිලියන 9ක් 10ක් අතර ප්‍රමාණයක වෙළඳ ශේෂයක් තියෙනවා මේ වෙළඳ ශේෂය පියව ගන්න අපි කොහෙන්ද විදේශ විනිමය උපයන්නේ හැම ආණ්ඩුවක් වලින් පහුගිය කාලේ ඔහෙලට පසුගිය ආණ්ඩුව විදේශ ණය අරගෙන අපේ තිබිච්ච ණය ණය වාරික ගෙවන්න වීදම් කළා. ඒ අතරතුර වෙළඳ පරතරය වැඩි වුණා. ඒක ජංගම ගිණුම් ශේෂයට බලපෑවා. ඒතර මෙන්න මේක තමයි උනේ මේ පරතරය. ඒතකොට එහෙමනම් අපි ඒක අඩු කරගන්න ආණෑනයන් සීමා කරන්න ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට විතරක්. දැන් මේ ආණ්ඩුව මේ වෙනකොට ඒ තීන්දුව අරගෙන තිනවා. අපනයන් දිරිමත් කරන්න ඕනේ මෙහෙන් දිරිමත් කළාට ලෝකේ වෙනත් රටවල ඒව ආණෑනේ කරන්න ඕනේ. දැන් යුරෝපයේ කොවිඩ් වැළඳලා ඉන්න ජනතාවට පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ කොහොමද මේ රෝගයෙන් ගොඩ එන්නේ කියන එක. දෙවෙනි එක ජීවත් වෙන ආහාර කොහොමද කියන එක. ඇඳුම එන්නේ තුන්වෙනි තැනට. අපිත් එහෙමයි. එහෙමනම් මේ ප්‍රමුඛතාවයන් ගැන අපි බලන්න ඕනේ. ඒ නිසා අද විපක්ෂයේ අය කතා කරන්නේ ලෝකේ කිසි දෙයක් සිදු වෙලා නැහැ. ලෝකේ කිසි දෙයක් සිදු වෙලා නැහැ නේ. ඒ විදිහට තමයි මේගොල්ලෝ හිතන්නේ. මෙහෙම තමයි හිතාගෙන හිටියේ මේගොල්ලෝ හිටියානම් මම හිතන්නේ PCR ටෙස්ට් 5000 කරන්න කියන එක නේ කිව්වේ. වෙන මොකක්ද කිව්වේ? අද වෙනකොට අපේ රටේ මරණ සංඛ්‍යාව 11කට සීමා කරගෙන තියෙනවා 2078ක් පමණ වූ ආසාදි සංඛ්‍යාවෙන් 1900කට වැඩි පිරිසක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා සමාජයෙන් මුණ ගැහෙන රෝගීන් සංඛ්‍යාව අවම කළ බිඳුවට ගෙනල්ලා තියෙනවා යම් නිරෝධායන මධ්‍යස්ථාන හෝ නැත්නම් විදේශගතලා පැමිණෙන ණයට පමණක් එක සීමා වෙලා තියෙනවා අද මේ තත්ත්වයන් වලට අපි ඇවිල්ලා දින මම දැක්ක මම එනකොට බලනකොට එක්තරා ජාතික පුවත්පතක අවසාන පිටුවේ ක්‍රීඩා පිටුවේ සඳහන් කරලා දින ඔස්ට්‍රේලියාව කියනවා ලංකාවේ තියෙනවනම් 2020 ලෝක කුසලානේ ඔස්ට්‍රේලියාව වෙන්න සූදානම් දැන් මම දැක්ක අද තව ප්‍රවෘත්තියක් මෙල්බන් නගරේ සති දෙකකට ෂට් ඩවුන් කළා මෙල්බන් නගරේ තව ඒක කෙනෙකුට තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ බ්‍රිතාන්‍ය සහ සිංගප්පූරුව ට්‍රැවල් ඇඩ්වයිසරි එකක් දැම්ම නේද කියලා හැබැයි ඒ රටවල මියගේ සංඛ්‍යාව කොච්චරද ආසාදිතු සංඛ්‍යාව කොච්චරද सिंगापूर वगैरह अभी बैल्यू अहमदाम पेन्यू आप रणिल विक्रम सिंह महत्या विशेष दैंग आशी संख्या की हक वेलाद मरण संख्या की हक वेलाद जनगहन कबल नुट एक निशा मे तत्व अभी पाणले करते विनयानुकूल नायक रट विनयानुकूल कला बुद्ध्यांश आरक्षकांश सौख्यांश राज्य सेवे सियाल कलमनाकरण करगन मे बारकार आंडुआ के अभी अमतक नुगल एक එක වෙනස් කරන්න බෑ ව්‍යවස්ථාවෙත් ඉන්නේ එහෙමයි ආණ්ඩුව විසුරාහරණකට හිටපු අමති මණ්ඩලය තමයි ඉන්නේ කෙනෙක් අඩු වුණොත් ඒත් බෑ අලුතෙන් කෙනෙක් පත් කරන්න ඒක අපි දැක්කනේ තොන්ඩමන් මෙතුමා අභාප්‍රාප්ත වෙච්චලා මේ විෂය අගමැතිතුමා යටතට ගත්තේ මොකද වෙන කෙනෙක් පත් කරන්න බෑ බාහිරකාර ආණ්ඩුවක් ඒ නිසා මේ සියලු සාධක මේගොල්ලෝ කතා කරන්නේ ලෝකයේ කිසිම අසංගතයක් සිදු වෙලා නැහැ කියලා ඒ සියල්ල අමතක කරලා ඒ නිසා මේ රටේ ජනතාව මේ ඊළඟට අපිට බලය දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පෙරමුණට ආණ්ඩුවක් හදන්න දෙන්න ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිත්වයෙන් කොටාබේ රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න වෙලාවේ ඒක දෙන්න ප්‍රධානම හේතුවක් වන්නේ ලෝක වසංගතය අපේ රට තුල නිසි කලමනාකරණයකින් කලමනා කරනවා ඒකට යටත් සියලු දේ මේ වසංගතය පාලනය නොකළනම් ආර්ථිකය හදන්න බෑ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න බෑ රට සාමාන්‍ය තත්ත්වර ගේන්න බෑ හැබැයි අද වෙනකොට मे अभियोगयान अभी जायग्रहण करनीसा नियत पराजय अंत पराजय दखिन एक्सजातिक पक्षात सामगी जन बल वेग्यात विपक्ष अनेकूत पक्षात अद माध्य तुलिंग हो एमन रैली वलिंग अभी दो रैली वल्ट सर्वे गेन बै नमूत कन्न प्रकाश पश्चात कोविड अवधियट गैलपेन्नी ने मेघल ताम जीवत्वन्नी पूर्व कोविड अवधि सह ईट पेर ඉතින් අපි එයාට කියනවා නින්දෙන් නැගිටලා එන්න
පශ්චාත් කොවිඩ් අවධියේ සෞභාග්‍ය දැක්ම අපි ගලපාගෙන කොහොමද මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියන තැනට අපි එනවා. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවක් සකස් කරගන්න තමයි අපේ මැතිවරණ ව්‍යාපාරي අපි පවත්වාගෙන යන්නේ. ඒ දෙගොල්ලෝ සිරිකොත බලය අල්ලා ගැනීමට සටන් කරද්දී